ආයිබෝන් සිලෝන් ඇග්‍රි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපේ රටේ පළතුරු වර්ග කොතරම් ප්‍රමාණයක් තිබුණද අතීතයේ ඉඳලා. ඒ පළතුරු අතර ඔබ දන්නාද සුවිශේෂිත වූ පළතුරක් තිබුණා. ඔබ අහලා ඇති දැනටමත් පිනිජම්බු කියලා. දැන් නම් හැබැයි අපේ ගමේ ගෙදරක පිනිජම්බු ගහක් දකින්න නැහැ. ඒ කාලේ නම් ගමක නැත්නම් ගම් දෙකක් අතරවත් එක ගෙදරකවත් මෙන්න මේ පැරණි ගෙවල් වල තිබුණා මේ පිනිජම්බු ගහ. ගස් වටේට රෝස පාට මල් වැටිලා ලස්සනම ලස්සනයි ගහක් යට. හැබැයි විශාල වෙන ගහක්. ඒ නිසා මේක ක්‍රමක්‍රමයෙන් මර අපේ සීමිත ඉඩකඩ සමගම මේ පිනිජම්බු කියන විශේෂය අපෙන් ටික ටික ඈත් වෙන්න ගත්තා. අද කපලා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ගම් දෙක තුනකට ගියත් සමහර වෙලාවට නියම පිනිජම්බු කියන විශේෂය ගහක් අපට හොයා ගන්න නැහැ. හැබැයි හැමවම ඒ කියන්නේ පැරණි අය දන්නවා. ගොඩාක් අය දැන් නම් අලුත් ළමයි අපේ දැන් ඉන්න අය මේ පිනිජම්බු කියන්නේ අඳුරන්නේ. පිනිජම්බු කියලා වැරදි විදිහට මේ ආදේශ කරලා තියෙනවා. අපේ විදේශ රටවලින් ආපු නොයෙක් ජම්බු වර්ග පිනිජම්බු කියලා තමයි ඉල්ලන්නේ. පිනිජම්බු කියන ගහේ විශේෂත්වයක් තමයි හැබැයි බීජයක් තියෙන ඇතුලේ හරිම රසවත් ලොකු ගෙඩියක් තමයි අපට හම්බ වෙන්නේ. ඒ නිසා මේ පිනිජම්බු නැවත ඇත්තටම අපි ආරම්භ කරන්න ඕනේ. මොකද අපේ රටේ දේශීය පළතුරු වලට අපට දැන් තමයි ඒ වගේ වටිනාකම දැනෙන්නේ එන්න එන්න. ඒ නිසා අපි මේ අපේ රටේ ඌණ භාවිත ඒ වගේම තමයි දේ පැරණි පළතුරු වර්ග ටික අපි නැවත එකතු කරන්න ඕන. ඒකට අපට දැන් තියෙන ඉඩකඩ ප්‍රශ්නයක්. හැබැයි ඒකට නියම විසඳුමක් තමයි අපි මේ අද ඔබට ඉදිරිපත් කරන්නේ. මොකද දැන් මේ පිනිජම්බු ගහ හැබැයි බද්ධ කරගත්තොත් මෙන්න මේ වාගේ බඳුනක වගා කරලා ඔබ මේ පැරණිය කියන අතීතයේ දැකපු පිනිජම්බු ගහ බඳුනක අද බලා ගන්න පුළුවන්. මේ දකින්න තියෙන මල් මේකේ මේ දෙවනි වතාවට තමයි දැන් පළ දරන්න පටන් ගන්න තියෙන්නේ. පිනිජම්බු පැලයක් වසර දෙකහමාරක් තුනක් යන්න ඉස්සෙල්ලා බඳුනක වගා කරොත් මෙන්න මේ වාගේ ලස්සනට මල් පිපිලා අතීතයේ ඔබට දකින්න පුළුවන්. මේකෙත් මේ දැන් මල් රේණු ටික බිම වැටිලා තියෙනවා. මේ වාගේ පිනිජම්බු ගහක් බඳුනක වගා කරන්න පුළුවන්. අපි මේක ඇත්තටම මේක ගොඩක් අත්හදා බැලීමක් වශයෙන් අපේ දේශීය වඳ වෙන පළතුරු පැල වර්ග ටික අපි ගොඩක් දේවල් මේ වන විටත් බඳුන් ගත කරලා තියෙනවා. අපේ තියෙන සීමිත ඉඩකඩත් එක්ක අපිත් බඳුනක හරි වගා කරලා අපේ දූ දරුවන් වෙනුවෙන් මේක බලන්න අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඔබටත් පුළුවන් හැබැයි මේ වාගේ පිනිජම්බු පැලයක් මොකද බද්ධ කරන්න. විශේෂයෙන්ම අපේ තියෙන ජම්බු වර්ග විශේෂයකට බද්ධ කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි පිනිජම්බු බීජ ටිකක් කොහෙන් හරි හොයාගන්න පුළුවන් නම් ඒ බීජ ටික පැල කරලා ඔබට පුළුවන් මේ වාගේ පළ දරන පිනිජම්බු අතු ටිකක් ගෙනල්ලා අපි අර වෙනදා වගේම පුරුදු විදිහට ඔබට කියන කුඤ්ඤබද්දේ ගහලා එහෙම පැලයක් බද්ධ කරගන්න. ඔබට මේ දකින්න තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි බද්ධ කරලා තියෙන්නේ. මේනි තියෙන්නේ බීජ පැලයක් පිනිජම්බු. මෙන්න මෙතනින් ඔබට දකින්න පුළුවන් බද්ධ කරලා තියෙනවා පිනිජම්බු අත්තක්. මොකද පිනිජම්බු අත්තක් අපිට කොහෙන් හරි හොයා ගන්න පුළුවන්. අපි වෙනදා කිව්වා වගේම ඔබට පුළුවන් ඒක බෑග් එකක දාලා ඒ අතු කෑල්ල වහගෙන ගේන්න හුලම් බදින්න නැතුව වේලෙන්න නැතුව ගෙනල්ලා මේ වගේ පැලයක් හොයාගත්තොත් ඔබට පුළුවන් කරන්න. හැබැයි නත් ඒ වගේම තමයි අපට වෙළඳ පොලෙන් හොයා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. තාම ටිකක් හොයාගන්න අපහසු වෙයි. නමුත් පිනිජම්බු පැලයක් ඔබ උනන්දු වුණොත් ඔබට පුළුවන් සාමාන්‍ය වෙළඳ පොලෙන් මිලදීලා අරගෙන හරි අපේ නැති වේගෙන නැති වුණ මේ පිනිජම්බු සාකය නැවත අපේ ගෙවත්තට එකතු කරන්න. මොකද මේකේ පළතුරු හරිම රස වගේම තමයි ගෙවත්ත අලංකරණය කරගන්න නම් ඉතාමත් සුවිශේෂ සාකයක්. ඔබට පුළුවන් මේ බලන්නකෝ කඳ දිගට පිනිජ මල් එන ලස්සන මේ වගේ ලස්සන මලක් දකින්න හම් වෙන්නේ නැහැ. මොකද එතරම් ලස්සනයි මේ පිනිජම්බු මල. මේ තමයි නියම අපේ දේශීය පිනිජම්බු විශේෂය. ඔය බලන්න ඉතාමත් ලස්සනයි. ඔය වාගේ සාකයක් මොකද කඳ දිගට තමයි මල් හැදෙන්නේ. මේකේ ගොඩක් මේ ජලයේ අඩුකම නිසා යම් කිසි දවසක ඒ නිසා මේකේ මල් ගොඩක් හැලිලා තියෙනවා. මෙන්න මේ වාගේ එනවා. තව දිගටම මල් දැන් හට ගැනීම ආරම්භ වෙලා තියෙනවා. මේ වාගේ කඳ දිගටම මල් එනවා. ඒ නිසා අලා වගා කරන්න පුළුවන් හොඳ සාකයක් තමයි හොඳ පළතුරක් තමයි පිනිජම්බු කියන්නේ. ඔබට පුළුවන් ඔබේ ගෙවත්තේ පිනිජම්බු ගහක් බද්ධ කරලා නැත්නම් වෙළඳ පොලෙන් හරි ගෙනල්ලා එකතු කරන්න. අර වාගේ විශාල නෙමෙයි බද්ධ පැලයක්ම එකතු කරන්න. එහෙම නැත්නම් අපට ලොකු ඉඩකඩක් යන්නේ. නැත්නම් මේ වාගේ විශාල බඳුනක් නෙමෙයි මේ වාගේ බඳුනකත් පුළුවන් මේ වාගේ අඩි 6ක් 7ක් පමණ උස ගහක් වගා කරන්න. මේක විස්කම්බයේ අඟල් 18ක් පමණ බඳුනක්. මේ අපූර්වට වැවිලා තියෙනවා. හොඳින් වගා කරන්න හැකියාවක් තියෙනවා. ඒ වාගේම තමයි කිසිම ලෙඩ රෝග එන්නේ නැහැ මේකට. ගොඩක් දැන් අපි කියවම ජම්බු කියවම ගොඩක් ලෙඩ රෝග එනවනේ. ඒ වගේ පණුවෝ නැහැ. මොකද හොඳ සාකයක් තමයි. එසේනම් ඔබේ ගෙවත්තේ අපි විශ්වාස කරනවා අපෙන් වද වීගෙන යන දුර්ලභ පළතුරු පැල් වර්ග ටික ටික හරි ඔබේ ගෙවත්තේ වගා කරයි කියලා. එසේනම් සිලෝන් නැග්‍රි අපගේ channel එක ඔබ මේ වෙනතුණු subscribe කර නැත්නම් subscribe කර bell icon එක click කරන්න ඔබට පුළුවන් අපි දමන අඟනා වීඩියෝ ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.